විශ්වාස කරන විදිහට මනුෂ්‍ය ජීවිතයක් පවා වෙනස් කරන්න පුළුවන් අජීවී නොවන සජීවී වස්තුවක් තමයි පොතක් කියලා කියන්නේ. ඔබ ඉහළ රසවින්දකෙක් නම් ඔබේ රසවින්දනයට සරිලන ආකාරයේ පොත් ඕනෑතරම් ඔබ දැක ඇති. ඒ අතරින් කවියක් කියලා කියන්නේ හරි අපූර්ව හරි සුන්දර දෙයක්. කවියකට පුළුවන් මහඟු දේවල් රාශියක්. ඇත්තටම කවියකට පුළුවන් මොළයට කතා කරන්න හදවත හරහා. කවියෙකුට පුළුවන් මිනිස් සංවේදනයන් සංවේදීව සංනිවේදනය කරන්න. ඒ නිසාම කවියත් හරියට රුධිරය වගේ පුදුමාකාර ජීවයක් තියෙන්නේ. එහෙම ජීවයක් තියෙන සරාගික ගස්වල මලානික පත් ගැන කතා කරන්නයි අපි අද සූදානම් වන්නේ මේ අග්‍රගණ්‍ය මහා කාව්‍යයේ කතෘවරයත් සමගින්. ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් සේවය කරනවා. ඒසා විශාල සේවයක් ඔහුගේ කවියෙන් සමාජය වෙනුවෙන් ඉෂ්ට කරන චරිතයක් ඔහු. මං කැමති මේ හැමදේමත් එක්ක ඔහු හඳුන්වන්න ඔහු හොඳ කවියෙක්. සමාජයට ආදරය කරන කවියෙක්. ඉලක්ෂ ජයවර්ධන. ආයුබෝවන් ඔබතුමාට සුබ උදෑසන. සුබ උදෑසන. හොඳයි. මේ පොත ගැන කතා කරන්න ටෝනි ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ආරම්භයේදී මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ නිර්මාණය බිහි වෙන්නේ කොහොමද? මම හිතන්නේ මේ ඔබේ දෙවැනි නිර්මාණය. පළවෙනි නිර්මාණයනොත් කාලයකට පස්සේ නිර්මාණය වෙන්නේ. මේ පොත බිහි වෙන්නේ කොහොමද? ඔව්, ඇත්තටම මම පළවෙනි පොත කරලා අවුරුදු 6ක් වගේ දීර්ඝ කාලයක් ගත්තා. මම කොහොමත් අර කවි ටිකක් කම්මැලි කලින් පොතත් ගොඩක් කවි අභ්‍යාස කරලා තමයි බිහි වුණේ. ඉතින් මේ ඉන්න අවුරුදු 6ක් ටික ටික මම කවියත් එක්ක ඉදිරියට ගියා. යද්දි මට තේරුණා ඉතින් දෙවනි පොතට මේ සුදුසුම කාලයක් කියලා. නැත්තම් කොහොමත් මට කවිය මගහැරෙන්න ඉඩ තිබ්බා. ඉතින් මගේ කවි කියවන පාඨක රසික හැමෝගෙමත් මට ඉල්ලීමක් ලැබුණා. ඉතින් මේ පොතක් කරන්න කියන ඒ උත්තේජනයත් එක්ක තමයි සරාගේ ගස්වල මලානික පත් විදියට මගේ දෙවන ක්‍රාව්‍ය ග්‍රන්ථයේ එළි දැක්වුණේ. මට හරි ලස්සන දෙයක් කියන්න තියෙනවා ආදරය ගැන. ගතින් නැතත් හද සන්තකයටමගෙන දුකින් නුනත් හිනහෙන්නට හදන දින බුදුත් නොවි අබිනික්මන පුරුදුන කෙනෙක් තමයි දන්නේ ආදරය ගැන. ඉලක්ෂ මහත්මයා, මේ පොතේ ආදරය ගැන, විරහව ගැන වගේම ජීවිත අත්දැකීම් ගැන, විශේෂයෙන්ම දික්කසාදය ගැන වගේම දේශපාලනික ආර්ථිකමය පසුබිම ගැන පවා දකින්න තියෙනවා. කියන්නේ මේ පොත අතරේ තියෙනවා. මෙහෙම පොතකට මේ වගේ නමක් වැටෙන්න හේතුව මොකක්ද? මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? ඔව්, මං අර පොතේ හැඳින්වීමෙදිත් කියලා තියෙනවා සෑම මිනිසෙක්ම සරාගික ගසකි. ඒ සෑම ගසකම පාහේ මලානික පත් තිබුණි. මාගේ අතදිගමානයේ වැටුණු එපත් ඇහිඳගත් බැවිනි. හිටි හැටියේම හිතින් මේ කවි මැවුණි. ඒ කියන්නේ අපි කවුරුත් සුදු මිනිස්සුවත් කළු මිනිස්සුවත් නෙමෙයි, අපි සුදු කළු මිශ්‍ර අලු පාට මිනිස්සු. ඉතින් අපේ ජීවිතවල ඒ වගේ හැම මිනිහෙක්ගෙම තියෙන්න පුළුවන් අර මලානික පැති තැන්. ඉතින් මං හිතුවා මේ ඒ දේවල් කවියෙන් මට අතපත ගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මේ පොත කියවන ඕනෑම කෙනෙක්ට අර අනේ මගෙත් මෙහෙම තැනක් තිබුණා නේද, මටත් මෙහෙම දෙයක් වුණා නේද වගේ හැඟීමක් දැනෙයි කියලා මම විශ්වාස කරපු නිසා මට ඔය වගේ නමක් පොතට යොදන්න හිතුණා. සහ ඒත් එක්කම මට දැනගන්නට කැමති මේ අමතර කාරණාවක් මේ පිටකවරය ගැන. මේ පිටකවරය අපි දැක්කහම පේනවා සරාගික ගස්වල කියන කොටස කොළපාටින් තියෙනවා. නමුත් මලානික පත් කියන කොටස දුඹුරු පැහැයෙන් තියෙන්නේ. මේ පිටකවරය හැදෙන්නේ කොහොමද කියලත් අපි කතා කරමු. ඔව්, පිටකවරය නිර්මාණය කරන්නේ තනදු ඩී මල්විල කියලා මගේ සහෝදරයෙක්. ඉතින් මේ ලොකු හිතවතෙක්. ඉතින් අපි දෙන්න ගොඩක් කතා බහ කරා මේ පොතේ නමත් එක්ක. අපි මං හිතන්නේ කවර් පේජ් 10ක් විතර හැදුවා අපි වෙනස් කර කර. අපිට දෙයක්, ඒ කියන්නේ නමත් එක්ක කෙනෙක්ට පිටකවරය බැලුවහමත් ඒ නම දෙන්න ඕනේ, යමක් දැනෙන්න ඕනේ කියන එක අපි දෙන්නම විශ්වාස කරා. ඉතින් අපි කතා බහ කළා, ගොඩක් කතා බහ කළා, පොතේ නමටම ගැළපෙන්න උපරිම උත්සාහ කරා. ඉතින් මම දන්නේ නැහැ අපේ උත්සාහය සාර්ථකද නැද්ද කියලා. පොත බලන ඔබ තමයි ඒක තීරණය කරන්න ඕනේ. ඒ උත්සාහය සාර්ථක නිසා තමයි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මං හිතන්නේ මීට මාස 3කට විතර කලින් මේ පොත එළි දක්වද්දී හිටගෙන ඉන්නවත් ඉඩ නැති තරමටම සෙනඟ පිරෙලා හිටියේ. මොකද ලොකු ආදරයක් ලැබුණේ ඇත්තටම සතුටුයි ඒ ගැන. ඔව්.
ඒක තමයි කියන්නේ මේ පොතේ සරාගික කොටස විතරක් කොළපාටින් තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි හැංගීම් දැනීම් තියෙන මිනිස්සු. ඒ හැංගීම් දැනීම් වල තමයි අපේ ජීවය රැඳිලා තියෙන්නේ කියලා තමයි ඔබ අදහස් කරන්නේ මං හිතන විදිහට. ඔව්. හැබැයි මට තියෙන ගැටලුවක් තමයි ලක්ෂ මහත්මයා ඔබතුමා පොලිස් උපපරීක්ෂකවරයෙක්. දැන් රැකියාවේ තියෙන ගැඹීරත්වයට හාත්පසින්ම වෙනස් ඔබතුමාගේ කවිවල තියෙන සියුමැලි බව. ඒ කවිවල තියෙන හැංගීම්. එතකොට පොලිස් නිලධාරියෙක්ට මේ කවි ලියන්න ඉන්ස්පිරේෂන් එකක් උත්තේජනයක් ආවේ කොතනින්ද? ඔව් ඇත්තටම මේ මම පොලිස් සේවයට බැඳෙන්න කලින් තමයි මේ කවිය අතපත ගන්න පුරුදුනේ පාසල් කාලයෙන් ඉඳලා. ඉන්පසුව පුවත්පත් වලට කවිය යොමු කළා. ඉන්පසුව සමාජ මාධ්‍ය හරහා කවිය ප්‍රැක්ටිස් කළා. ටිකෙන් ටික තමයි මම හිතන්නේ ඉන්පසුව තමයි මම 2016 අවුරුද්දේ පොලිස් සේවයට බැඳුනේ. මම හිතන්නේ මම අර පොලිස් නිලධාරියෙක් කවියෙක් වුණාට වඩා මම හිතන්නේ අර කවියෙක් පොලිස් නිලධාරියෙක් වුණා කියන එක තමයි සාධාරණ. ඉතින් මම කවදාවත් මගේ කවිය වෘත්තියට බාධාවක් කරගත්තෙත් නැහැ. වෘත්තිය කවියට බාධාවක් කරගත්තෙත් නැහැ. හරි අර ඒ දණ්ඩ යනවා වගේ බැලන්ස් එකේ යනවා. එහෙම තමයි ජීවිතේ ගෙනියන්නේ. කියන්නේ අර කිව්ව වචනෙට මම හරි කැමතියි. පොලිස් නිලධාරියෙක් කවියෙක් වුණා කියනවට වඩා කවියෙක් පොලිස් නිලධාරියෙක් වුණා කියන එක තමයි තාත්වික කියලා. හොඳයි. මට මේ පොතේ මං සිද්ගත්ත ලස්සන කවියක් තියෙනවා. බලන් ඉන්න බැරි තැන දුක්ගඟ ගාව අරන් හිත් අගින් ඔසවාගෙන මාව මෙතෙක් කවි මගක දුර අරගෙන ආව ඇතෙක් මෙන් දකිමි මට පිටුපෑ ඇව. හිතන්නේ නෑ මේ කවිය මුල්පද තුන කියවගෙන ඉද්දි මේ පිටුපාපු කෙනෙක් ගැන තමයි මෙච්චර වර්ණනා කරන්න කියලා. සාමාන්‍යයෙන් අර අපි හිතන විදිහ අපි කියන්නේ thinking pattern එක කියලා. ඒකට ඍජුවම එල්ල කරන කවියක් මේ කවිය. මම ඒත් එක්කම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඇත්තටම කවිය සහ සාහිත්‍යයෙන් සමාජයට කරන බලපෑම මොන වගේද කියලා? ඔව් දැන් ඔය කවියම උදාහරණයකට ගත්තොත් කෙනෙක්ට දැන් ඔබත් හිතුවේ නැහැ කිව්වා මුල් පද තුන කියවද්දි පිටුපාපු කෙනෙක්ට කියනවා කියලා. ඉතින් මම කියන්නේ ඒක මටම නෙමෙයි මම ඒකයි ඒ කවියට නම දැම්මේ ප්‍රේමණීය ගැහැණුන්ට කියලා. එක කෙනෙක්ට විතරක් නෙමෙයි හැම ගැහැණු කෙනෙක්ටම. ඒ කියන්නේ ඒ ගැහැණු කෙනා පිටුපෑවත් සමහර විට අර පිටුපාපු කෙනාට වෛරයක් නොහිතෙන තරම් ආදරය කරලා තියෙන ඇති. දැන් ඒකනේ මම නෙමෙයි මං හිතන්නේ ඔක කලින්ම ලිව්වේ මීට වඩා ඕනතරම් සාහිත්‍ය නිර්මාණවල ඔය කියන්නේ ලියවිලා තිනවා. අර අමරදේවයන්ගේ ගීතයක් තියෙනවා පතිකුලේට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ කියලා. තවත් කෙනෙක් සමග විවාහ වෙලා යන තමන් පෙම් කරපු යුවතියට මගේ සොඳුරු ලඳුනේ කියලා ආමන්ත්‍රණය කරන්න. ඉතින් ඒ තරම් කෙනෙක්ගේ හිත සුන්දර වෙන්නේ මම හිතන්නේ මේ කලාව සාහිත්‍ය ඇසුරේ තමයි ඒ ගොඩ නැගෙන්නේ. තමන් පිටුපාලා යන යුවතියකට ගිහිල්ලා පිහියෙන් අණින් නැතුව ඔය වගේ කවියක් කියලා එහෙම නැත්නම් ගීතයක් අහලා ඒ තමන්ගේ විරහ වේදනාව පිට කරගන්න පුළුවන් සමාජයක් බිහි වෙන්නේ මං හිතන්නේ මේ කලාව සාහිත්‍ය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියලා. මම හිතන්නේ ඒක තමයි ප්‍රධානම බලපෑම මේ කවියෙන් කලාවෙන් සාහිත්‍යයෙන් කරන්නේ මේ අපිට දැනෙන සංවේදනා අපිට පාලනය කරගන්න උගන්නන එක. අනිවාර්යෙන් අපි කවදා හරි මැරෙන මිනිස්සු. ඇයි අපි තරහ මරහ හිතේ තියාගන්නේ? විරහවත් හැඟීමක්. ඒ හැඟීමත් අපි විඳින්න ඕනි කියලා හිතලා කවියක් නිර්මාණය කරලා මම විශ්වාස කරනවා මම අර කලිනුත් කිව්වා වගේ සමාජයේ සිතන විදිහ thinking pattern එකට තනිකරම එල්ල කරන ලොකු ප්‍රහාරයක් කියලාත් මට වෙලාවකට හිතෙනවා මේ කවිය. එච්චරටම ගැඹුරු අර්ථයක් තියෙන කවියක්. ඒත් එක්කම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ වත්මනේ. ඔබතුමා සමාජයත් එක්ක වැඩිපුරම ගැටෙන කෙනෙක්. එතකොට ඔබට තේරෙනවා මේ වත්මනේ කොයි වගේද මේ සාහිත්‍ය රසවින්දනයේ තියෙන්නේ කියලා. වර්තමානයේ වෙන විට සාහිත්‍යයට තියෙන ප්‍රවණතාවය මොන වගේද? ඔව් අර දෙපැත්තක් තියෙනවා. ඒක ඉතින් අර අපිට ඉස්සර වගේ දැන් චෝදනාවක් එල්ල වෙනවා අලුත් පරපුරේ නිර්මාණ. ඉතින් අර මේ මේ ඉස්සර තරම්ම මේ රසවත් නෑ. ඒ කියන්නේ එහෙම කියලා චෝදනාවක් එන්න පුළුවන්. ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවා. නමුත් අර දැන් නිර්මාණ බිහිවීමේ වැඩි ප්‍රවණතාවයක තියෙන මොකද සමාජ මාධ්‍ය ඒ වගේම දියුණුවයි. ඒත් එක්කම දැන් ගොඩක් පොත් එළියට එනවා. ඉතින් ඒක වාණිජමය පැත්තක් තියෙනත් පුළුවන්. නමුත් මම හිතන්නේ අර කොහොමත් අර પરම්පරා ගැප් එක තියෙනවනේ. අර ඒක අතීතයේ ඉඳන් තිබිච්ච දෙයක්නේ. අපි තමයි හොඳ අපිට පස්සේ අය හොඳ නැහැ ඒ වගේ එකක්. ඉතින් ඒක හැමදාම තියෙ සමහර විට මේ પરම්පරාවත් වයසට ගියාම ඉදිරි අනාගත પરම්පරාවට කියන්න පුළුවන් අපි තමයි හොඳ. ඒ වගේ චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා ගොඩක් අර ලොකු නැඹුරුවක් තියෙනවා අර ඉස්සරට වඩා. මොකද මේ දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ පහසුව ලැබිලා තියෙනවා. මම හිතන්නේ මීට අවුරුදු 20කට 30කට කලින් පොතක් කරන කෙනෙක්ට තිබිච්ච බාධක දැන් තියෙන પરම්පරාවට නෑ අඩුයි.
මම හිතන්නේ කොහොම හරි එහෙම නිර්මාණ බිහි වෙන එක හොඳයි හොඳ ප්‍රවණතාවයක් ඒක. එතනින් නමුත් අර පාඨකයා සහ නිර්මාපකයා තත් සංවේදනාවක් තියෙන සංවේදනයක් තියෙනවනේ මේ මොනවද අපි තෝරාගත යුතු නිර්මාණ මොනවද අපි බැහැර කර යුතු නිර්මාණ කියලා. ඉතින් ඒ තෝරා ගැනීමත් එක්ක මේ කලාව සාහිත්‍ය ඉදිරියටයි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔබතුමා මෙතනදී සඳහන් කරන්නේ වර්තමානයේදී කියවීමේ වැඩි නැඹුරුවක් තියෙනවා කියන්නේ සාහිත්‍යයත් එක්ක වැඩි නැඹුරුවක් තියෙනවා කියන කාරණා. ඔව් තියෙනවා. නමුත් අර මේකනේ දැන් අර අපි ඉස්සර ගත්තොත් අපි ගම්මක ගියත් අපිට පේනවා ඇල්ලක දොලක ඉන්න ළමයි ග්‍රවුන්ඩ් එකක ඉන්න ළමයි. දැන් නමුත් අර දැන් මේ ටික ටික අපි යන්ත්‍ර සූත්‍රත් එක්ක ගනුදෙනු කරන්න පටන් අරන් ඉස්සර වගේ නෙවෙයි දැන් මම හිතන ළමයි පොඩි කාලේ ළම ටියුෂන් යනවා. එහෙම ඒක වරදක් දකින්නේ නැහැ මමුත් අර ඒකත් එක්ක අපි අර යන්ත්‍රත් එක්ක ගනුදෙනු කිරීම වැඩි වෙලා තියෙනවා. අපි සබාධමත් එක්ක තියෙන ගනුදෙනු ටික ටික අඩු වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඒ එක්කම අර සාහිත්‍යයේ තියෙන නැඹුරුවත් යම් තාක් දුරකට වැඩි වෙලා කියලා මම හිතන විශ්වාස කරනවා. අර යන්ත්‍රත් එක්ක ගනුදෙනු කරන ගමම් මම හිතන්නේ දැන් අපි හිතමු අපි ජංගම දුරකථනයකින් මොන හරි දෙයක් කරනවා අපි හිතමු මුහුණු පොතට යනවා කියලා. නමුත් ඒ හරහා පව අපිට සමහරట్లాට කවියක් දකින්න පුළුවන් කෙටි කතාවක් දකින්න පුළුවන්. ඒ වගේ ඉතින් අපි යන්ත්‍රත් එක්ක ගනුදෙනු කරන එක වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ හරහම අර හොඳ දෙයක් විදිහට මම හිතන්නේ කලාව සාහිත්‍යයත් සමාජගත වෙලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා යන්ත්‍රත් එක්ක ගනුදෙනු කරනවා වැඩි වෙලා තියෙනවා කියන නිසා මට මේ දේ අහන්න හිතුනේ ඩිජිටල් කරණය වෙලා තියෙනවා මේ විදි වර්තමානයේ කියන දේ. එතකොට ඩිජිටල් කරණයත් එක්ක සාහිත්‍යකරණය වර්තමාන පරම්පරාවට කොච්චරක් දුරට සමීප වෙලා තියෙනවද කියන කාරණේ අපි කතා කළ යුතුයි මම විශ්වාස කරන විදිහට. ඔව් අනිවාර්යයෙන්ම උදාහරණයක් විදිහට මම ගත්තත් මට මතකයි මම දැන් ඉස්සර අපි හරි කැමති අර පුවත්පතක නමක් කියනවා නම් කවියක් කියනවා නම් මොකද මගේ සහෝදරයත් පුවත්පත් වලට කවි යොමු කළා. ඉතින් ඔහු ඒව එකතු කරලා තිබ්බ. ඉතින් මටත් ආසාවක් තිබුණා. ඉතින් ඒ කාලේ අපිට ගොඩක් වෙලාවට කවියෙක්ට තිබුණ එකම ඉඩ පුවත්පතක කවි පිටුවේ කවියක් යොමු කිරීම. ඉතින් මම මට මතකයි මම කවි සති ගාණක් යව්වට පස්සේ තමයි එක කවියක් පළ වුණේ පුවත්පතක. ඉතින් එදා ලොකු සතුටක් දැනුණා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඕනම ලංකාවේ ඕනෑම තැනක ඉඳලා ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් විදියට අපිට සමාජ මාධ්‍ය හෝ වෙනත් දෙයක් භාවිතා කරලා අපිට නිර්මාණයක් යොමු කරන්න පුළුවන්. ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. අර නියාමනයක් නැති එක, සංස්කරණයක් නැති එක. නමුත් මං හිතන්නේ මේ අවකාශය හොඳ දෙයක්. ඉතින් නමුත් අර මට හිතෙන්නේ අර මම ඉස්සර කවි 10ක් විතර යවල එක කවියක් පුවත්පතකට ගිහිල්ලා ලැබු සතුට මට දැන් මේ මොහොතේ කවියක් සමාජ මාධ්‍යයට යොමු කරලා ඒ සතුට ගන්න බෑ. නමුත් මම හිතනවා අර මේ අර රටේ ලෝකයේ ඕනෑම දුෂ්කර හෝය ඕනෑම තැනක ඉඳලා ඉන්න දක්ෂයෙකුට මතුවෙන්න ඉස්සරට වඩා වැඩි ඉඩක් දැන් තියෙනවා කියලා. ඒ සමාජ මාධ්‍ය හරහා ඩිජිටල් කරණය වීමත් එක්ක වැඩි ඉඩක් තියෙනවා. ඉතින් අපිට ඒක සාධනීය කාරණයක් විදිහට ගන්න පුළුවන් මේ ඩිජිටල් කරණය. ඩිජිටල් කරණය කියලා කියන්නේ දැන් අපි හැම වෙලේම කතා කරන්නේ මේක හරි නරකයි. හරිම නරක දෙයක්. හැබැයි එයත් සමාජ මාධ්‍යත් අපිට යහපත් විදිහට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. තනිකරම සමාජ මාධ්‍ය යහපත් ලෙස යොදවන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහට කරන එක මම හිතන්නේ වර්තමාන පරම්පරාවේ වගකීමක්. මොකද හොඳ දේ තෝරලා බේරලා අරගන්න එක මම හිතන්නේ ඒ වගකීමක් වෙනවා. මල් පැණි නොබන ගානට සත්පැහැ වර්ණයෙන් හැඩවුණු සමනලේ පියඹුවා. ඕනේ නම් කැමති මලකින් රොන් ගන්න. පරාගණයක අදහසින් මල් ගහක් පැවසුවා. හිනාවක් මවාගෙන මුව මත පෙරලලා ප්‍රශ්නයක් ඌ ගහෙන් විමසුවා. කොළ කාවියයි බයෙන් මතකයිද කටුවලින් හූරලා බිම දාපු දළඹුවා. දළඹුවේ කාලේ නැති සැලකිලි සමනලයක් වුණාට පස්සේ කොච්චරක් දුරට ලැබෙනවද? ඔව් ඒක මේ සමාජයේ ඕනෑම කෙනෙක්ට පොදු කාරණයක්. ඉතින් මේ සමාජයේ ගොඩක් දළඹුවන්ට අකමැතිනේ ඇඟේ පළුදායි කියලා හිතනවා, ගහේ කොළ ටික කයි කියලා හිතනවා. නමුත් සමනලයන්ට කැමති පාට පාටින් හැඩවිලා පියාඹදි මේ සමාජය හුරු වෙලා තියෙන්නේ කෙනෙක් ඉදිරියට යද්දි උඩරිම කකුලෙන් අදින්න. නමුත් ඔහු ඉදිරියට ගිහලා ජයග්‍රහණය කරාම ඔහු අගය කරන්න, ඔහුට මල් දෙන්න තමයි. ඒක අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කාරණය මූලික කාරණය අපිට වැටහුණාට පස්සේ අපි ගමනක් යද්දී අපිට කොච්චර බාධක ආවත් අපි ඒවට සැලෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේක තමයි ලෝක ස්වභාවය කියලා. ඒ වගේම අපි ඒ ගමනේ බාධක ජයගෙන අපි දිනුවට පස්සේ ඒ අපිට ගරහපු අපේ කකුලෙන් ඇදපු හැමෝමත් අපි වර්ණනා කරනවා කියලාත් අපි දැනගන්නවා. එතකොට අර අපි බෞද්ධ විදියට බෞද්ධ දර්ශනේ තියෙනවා නින්දා ප්‍රශංසාවලට
නින්දාවලට අපි සැලිය යුතුත් නැහැ අර ප්‍රශංසාවලින් උද්දාමයට පත් වේ යුතුත් නැහැ ඒක ලෝකේ හැටි ඉතින් ඔක සදාතනික ධර්මයක් මම මේ කවියට ගොනු කරන්න උත්සාහ කළා අනිවාර්යයෙන් මේ කියන්නේ සමාජයේ ඇත්ත තත්ත්වය තමයි මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ දේ ඉතින් ඇත්තටම අර කලිනුත් කිව්වා වගේ ඩිජිටල් කරණයත් එක්ක වර්තමාන પરම්පරාව මේ සාහිත්‍යෙන් දුරස් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා මේ වගේ සමාජ තත්ත්වයන් මේ වගේ කෘතීන් වලින් එළිදක් වෙනකොට ඒ හින්දා තමයි කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම පොතක් කියවන්න ඔබේ දවසේ පොඩි කාලයක් වෙන් කර ගන්නට කියලා ඒත් එක්කම ඔබතුමාගෙන් අහන්නට කැමතියි මේ ග්‍රන්ථයේ අපි කලිනුත් කතා වුණා වගේම හැම දෙයක්ම ආවරණය වෙලා තියෙනවා මේ පොත ඇතුලේ ඒ කියන්නේ ආදරය විරහව වගේම දේශපාලනිකමය ආර්ථිකමය පසුබිම පවා මේ ග්‍රන්ථයේ සමහර තැන්වලදී මට දැනෙලා තියෙනවා හැම දෙයක් එතකොට තමන්ගේ වෘත්තියත් එක්ක මේ වගේ දේශපාලනික පසුබිම් ගැන කතා කරනකොට පොඩි හරි බලපෑමක් ඒ කියන්නේ පොඩි හරි බාධකයක් නැද්ද නෑ අනිවාර්යයෙන්ම තියෙනවා මගේ වෘත්තියත් එක්ක මට නිදහසේ කාව්‍යකරණය යෙදෙන්න බෑ යම් බාධක තියෙනවා ඉතින් අපි රාජ්‍ය සේවකයෝ විදියට පවතින රජයට පක්ෂපාතීව කටයුතු කරන්න අපි බැඳලා ඉන්නවා ඉතින් ඒකත් එක්ක නමුත් අර මම කවියෙක් විදියට මම ගොඩක් වෙලාවට මම ලියද්දී මම ඒක හිතින් අමතක කරලා තමයි ලියන්නේ නමුත් අර වෘත්තියේ බාධක කියන දේ ඔබ මතු කළ හොඳ කාරණයක් ඉතින් ඒක අනිවාර්යයෙන්ම තියෙනවා ඉතින් අපිට රැකියාව නොකර ජීවත් වෙන්නත් බෑ ඉතින් නමුත් අර කවිය කියන දේ ලියද්දී මම ඒක නිතරම වෘත්තිය කියන දේ අමතක කරලා තමයි ලියන්නේ නමුත් අර ඒ සමාජගත කරද්දී ටිකක් කල්පනාකාරී වෙනවා අනිවාර්යයෙන්ම දේ දුනුමට ඇත්තට මේ පොතේ කවි කියනවා නම් මට දවස මුණත් කියන්න පුළුවන් කවි ගොඩාක් මේ පොතේ තියෙනවා මියෙන්නට පෙර ඇවිත් හිත හදා ගනු පිණිස මම ඌට දුන් නිසා නුඹට ලියු කවි දහස කුරුල්ලෙක් පැවසුවා බිම නොවැටෙන රහස උන් කිසිම දවසකදී බෙදාගෙන නෑ හස මේ ගැන අපි කතා කරමු ඔව් ඉතින් ඇත්තටම මේ අපි දැන් මේ කාලේ බැලුවත් ඉන්නේ ඉඩ කඩම් වලට පවා බින්ගංගලකටත් මිනිස්සු මරා ගන්නවා සහෝදරයෝ තරහ වෙනවා අම්මා තාත්තා අමතක වෙනවා එහෙම දැන් මම හිතන්නේ මේ ගොඩක් ඥාතීන් තරහ වෙන එකම හේතුවක් නේද ඔය දේවල් බෙදා ගන්න බැරි කමනේ ඉතින් අර මම කිව්වේ ඒකයි අර නොකිය කියන්න උත්සාහ කළේ ඒ වගේම මේ අපි දැන් ගත්තොත් ප්‍රේමයේදී වුණත් දැන් අපි දැන් කෙනෙක්ව දැක්කොත් අපි දැන් සමාජයේ සමලිංගිකයන් කියලා අපි ගන්නකො එවුන් ගත්තත් අපි එවුන් කොන් කරනවා එහෙම නැහැ මිනිසුන් දැන හැංගීම් අපි කාවවත් එහෙම කොන් කරන්න බෙදන්න හොඳ නැහැ අපි කියන්නේ මේ ගොඩක් අය අපි බෙදෙන්න කැමති జాතියක් නේ අපි මුලින්ම සිංහල දෙමළ කියලා බෙදෙනවා ඊට පස්සේ බෞද්ධ හින්දු මුස්ලිම් කියලා බෙදෙන්න බලනවා ඊට පස්සේ අපි උතුර දකුණ කියලා බෙදෙන්න බලනවා ඉන්පසු අපි පළාත් විදියට බෙදෙනවා දකුණ තමයි හොඳම සමහරු කියන උඩරට තමයි හොඳම ඉන්පසු ඔහොම ඔහොම බෙදිලා ගිහිල්ලා අන්තිමට බෙදෙනවා 9 වසර A පන්තිය තමයි හොඳම 9 වසර B පන්තිය තමයි හොඳම එහෙමත් බෙදෙන්න බලනවා අපි මාර ගොඩක් විදියට කැමති බෙදෙන්න ඒ මං කලින් මතු කර ගන්න ඕන තැන් වලින් අපි ගොඩක්ම බෙදෙන්න කැමති කට්ටියක් ඉතින් මං එක කිව්වේ ඒතකොට සැහැල්ලුවක් නෑ කුරුල්ලෙක් කියන්නේ කොච්චර සැහැල්ලුයිද කුරුල්ල බිම් වැටෙන්නේ නැත්නම් උන් කවදාවත් අහස බෙදාගෙන නෑ කියලා උන්ට අහසේ වැට සීමාවල් නෑනේ කවුරුත් කියන්නේ පරවියෙක් කියන්නේ මේ සීමාව මගේ ගිරවුන්ට මෙතනින් එහාට එන්න බෑ එහෙම උන් කවදාවත් බෙදාගෙන නෑ ඒ තමයි ඔවුන්ගේ සැහැල්ලුව ඒ නිසා තමයි උන් උඩ පාවෙන්නේ අපිට බෙදෙන්න කැමති නිසා අපිට ඒ තරම් සැහැල්ලුවක් නෑ අපිට පියාඹන්න බෑ ඒ වගේ සැහැල්ලුවක් අපිට නෑ කියන එක තමයි මම එතනින් මතු කරන්න හැදුවේ අපි නිතරම බර වෙන්නේ අපේ හිත බර වෙන්නේ අපි බෙදෙන්න ගියාම බෙදීමක් නැති තැන අපි අර කුරුල්ලෙක්ට තියෙන වගේ සැහැල්ලුවක් ඇති වෙනවා හරියට පියාඹන්න බැරි වුණත් පියාඹන වගේ සැහැල්ලුවකින් ජීවත් වෙන්න පුළුවන් අපි බෙදිලා නැත්තම් බෙදෙන්න අදහසක් හිතකවත් නැත්තම් බෙදෙන්න අදහසක් හිතකවත් නැත්තම් ඇත්තටම ඇයි අපි බෙදෙන්නේ බෙදෙන්න අවශ්‍යතාවයක් නැහැ එකම ලේ තියෙන මිනිස්සු අපිට පුළුවන් නම් එකා වගේ හිතන්න හැමෝටම එක වගේ ආදරය කරන්න සතා සිව්පාවන්ට පවා එක වගේ ප්‍රේම කරන්න මම විශ්වාස කරනවා මේ රට මේ ලෝකේ වෙනස් කරන්න ඊට වඩා දෙයක් අවශ්‍ය වෙන එකක් නැහැ කියලා ඔබතුමාගෙන් මම දැනගන්නට කැමතියි මේ කාරණය සාමාන්‍යයෙන් දැන් අතීතයේදී තියෙන රසවින්දනය වර්තමානයේදී තියෙන රසවින්දනය දෙකක් අතීතයේදී අපි දන්නවා රත්නශ්‍රී විජේසිංහයන්ගේ පොතේ මහින්ද හිමියන්ගේ කවි මේ හැම දෙයක්ම අතීතයේදී තිබුණා සහ වර්තමානයේදී මෙවැනි කවි බිහි වෙලා තියෙනවා අතීතයේ තිබුණ රසවින්දනය සම්බන්ධයෙන් ඔබතුමා මොනවද දකින්නේ ඔව් ඇත්තටම ගොඩක් මමත් අධ්‍යයනය කරලා තියෙනවා රත්නශ්‍රී විජේසිංහයන් මහගමසේකර ඒ වගේ නන්දන විජේසිංහයන් ගොඩක් අය ඉන්නවා කවියන් අතීතයේ අපිට
ඇසුරු කරන්න පුළුවන් රස විඳින්න පුළුවන් අධ්‍යයනය කරන්න පුළුවන් ඒ වගේම ඈත කාලයේ ගත්තු තින් ලක්ෂාන්ත අතුකෝරල රුවන් බන්දු ජීව ටිම්රාන් කීර්ති මහින්ද ප්‍රසාද් මස්සිඹුල වැනි විශිෂ්ට කවියන් ඉන්නවා නුවන් තොටවත් ඒ වගේ විශිෂ්ට කවියන් මම හිතන්නේ පරම්පරාවෙන් පරම්පරාවට වුන් අර බැටන් එක අරගෙන යනවා ඉතින් නමුත් අර අතීතයත් එක්ක අපි බැඳෙන මම හිතන්නේ ඒ නිර්මාණ තරං සාතක නැද්දෝ කියන හැඟීම එනවා නමුත් මම හිතන්නේ අර මහගමසේකරයන්ගෙන් පසු රත්නසිවි ජේසිංහයන් ඒ පරම්පරාවේ කවියන් ඒ රැගෙන ආවා වගේම ඉදිරි අනාගතයේත් නිර්මාණකරුවන් බිහි වෙයි කියලා මම තදින් විශ්වාස කරනවා නමුත් අර අපි අතීතකාමී බවද කියලා මම ඒක දන්නේ නැහැ නමුත් අර අතීතේ නිර්මාණවලට අපි අපේ තියෙන ලෙන්ගතුකම වැඩි අතීතේ නිර්මාණවලට අපි ටිකක් ආදරය කරන වැඩි හැබැයි ඒ වගේම ප්‍රවණතාවයක් මෙවැනි කවි පොත් හරහා අපිට නිර්මාණය වෙනවා කියලා මම විශ්වාස කරනවා ඒත් එක්ක මම කැමතියි කතා කරන්නට ඔබතුමාගේ පළවෙනි කෘතිය මීට මම හිතන්නේ අවුරුදු 6කට විතර කලින් නිර්මාණය වෙන ඒ කෘතිය ගැනත් අපි මේ අවස්ථාවේදී මතක් කරමු ඔව් ඇත්තටම මේ එකත් අහම්බයක් මේ මම ඇත්තටම ඒ පොත කරන්න අදහසක් තිබුණේ නැහැ මට නිතරම හිතුනේ මගේ කවිතාව මදි මම තව කවි දියුණු කරගෙන පොතක් කරන්න ඕන ඔය අතරේ තමයි ධර්මසිරි ගමගේ අනුස්මරණ සාහිත්‍ය තරඟාවලිය තිබුණේ ඉතින් මම ඒටත් පිටපතක් යොමු කරනවා ඒ ජයග්‍රහණය කරනවා මට මතකයි බණ්ඩාර හැලියගොඩ මහත්මයා ප්‍රවීණ ගීත රචක එතුමා හරියට පියෙක් වගේ කතා කරලා කිව්වා ඉලක්ෂ තමයි අපේ මේ තරඟාවලිය ජයග්‍රහණය කරලා තින්නේ පොත ප්‍රින්ට් කරන්න ඕන ඊට පස්සේ ඒත් මම සර්ට කිව්වා මේ මට දැම්ම කතා පොතක් කරන්න හිතෙන්නේ නැහැ සර් මේ මේ මට මම මදි කියලා හිතනවා ඊට පස්සේ මට සැරෙන් කතා කළා මේ හැම කියන්න එපා ඔයා හැමුණොත් අපේ තරඟාවලියත් කරන අසාධාරණයක් මේක අපි කරන්න ඕන කියලා ඉන්පසුව ඔහුගේ සහ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයාගේ මැදිහත් වීමෙන් තමයි පොත එළිදැක්වුණේ මම හිතන්නේ මටත් වඩා උන් දෙදෙනා මහන්සි වුණා පොත එළිදැක්වන්න ඉන්පසුව විශාල ආදරයක් ලැබුණා මම හිතන්නේ මේ වෙද්දී 11 වෙනි මුද්‍රණයත් නිකුත් වෙලා තියෙන ඉතින් අවුරුදු 6ක් ඇතුළත මම හිතන්නේ කවි පොතක එහෙම මුද්‍රණ වාර ප්‍රමාණයක් මේ ඇති ඉතිහාසයේ ගියානම් ඒ මගේ පොත තමයි ඉතින් ඒක මට ලොකු ගෞරවයක් ඉතින් ඒක මිනිස්සු එහෙම කවි ආදරයෙන් වැළඳගත්තු එක ඉතින් මොකද කවදාවත් කවියකින් සමාජයට වරදක් වෙන්නේ නැහැ ඒක අනිවාර්යයෙන්ම හොඳ දෙයක් මිසක් ඒ නිසා මම ඇත්තටම සතුටුයි ඉතින් මෙවැනි ගමනක් එන්න පුළුවන් වුණේ අර බණ්ඩාරහැලියගොඩ මහත්මයාගේ සහ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයාගේ මැදිහත් වීමත් එක්ක ඒ පොත එළිදක්වපු නිසා නැත්තම් සමහර විට අදටත් මම පොතක් එළිදක්වපු නැති කවියෙක් විදියට ඉන්න තිබුණා සහ පොඩි දෙයක් තියෙනවා කවියෙක් කියලා කියනවට කැමති නැහැ. ඒ කියන්නේ අර කොච්චර දේවල් සමාජයේ වෙනුවෙන් කරත් මදි. තව දෙයක් කරන්න ඕනි. තව කරන්න ඕනි වගේ හැඟීමක් ඔබතුමාගේ තියෙනව නේද? ඔව්. ඒ කියන්නේ අර කවිය කියනකොට මම ටිකක් බයයි. මොකද දැන් ඇත්තටම අපි දැන් කවියෝ කියලා අපි අහලා තියෙනවනේ. අර අපි මහා ලොකු දෙයක් මවා ගන්නවා. මට සමහරවිට හිතෙනවා අනේ මගේ එහෙම දෙයක් නැතිද මන්දා කියලා. ඒක නිසා අර මම නිතරම මම සමහරලාට කියන ඉතින් මාව ඇත්තට කවියෙක් කියලා හඳුන්වා දෙන්න එපා මේ තව ටික කාලයක් කොහොම හරි ඊට පස්සේ කවියෙක් කියලා කියන්න පුළුවන් කියලා. ඔව් දැන් මම මේ ග්‍රන්ථයට අග්‍රගන්නේ කාව්‍ය සංග්‍රහයක් කියලා කියද්දිත් මෙතුමා මට කිව්වා අග්‍රගන්නේ කියන්න ඕනේ නැහැ කාව්‍ය සංග්‍රහයක් කියලා කියමු කියලා. හැබැයි මට මේ කාව්‍ය සංග්‍රහය අග්‍රගන්නේයි කියන්න තව එක් සාධකයක් හම්බෙනවා. මේ දික්කසාදය. උසාවිය ගාව හැමදාම රැස් කකා කෑම ඇහිඳින කපුටු රෑනක්සේම සනුහරේ සේරෝම ඇවිදින් අදයි හිමියනි තීන්දුව දීම දරුවන් නැති පවට දුක්ුණත් පපු ඉරන් තාම නුඹෙන් ණය දින්නේද කෝම යමා මහ පෙළහර පෑම අත් දිගට සුදු කමිස ඇඳගෙන එදා වගේමයි තාම බිම බලාගෙන යන්නපා තව පෙනේ වැලලුණු හීන වියලි තුරුපත් රැකන්න හසින් වැසි වැටෙන්නද කෝම නුඹ යලෙත් තිපදෙනා විහඟෙක් ඉතින් පියඹනු මැන මහරීම සිද්ගත් කාව්‍යයක් මේ දික්කසාදය කියන කාව්‍ය. ඔබතුමා මේකෙන් සමාජයට දෙන්න හදන පණිවිඩය මොකක්ද? ඔව් ඇත්තටම මේ ඕක මගේ අර වෘත්ති අත්දැකීම් එක්ක සමහරලාට මට සාවිය දකින්න ලැබෙනවා. ඉතින් වෙන්නේන සැමියන් සහ බිරින්දෑවරුන් සමහර වෙලාවට ඔවුන්ගේම වැරදි නැතුව වෙන්ගෙන අවස්ථා තියෙන සමාජයේ බලපෑම් හින්දා මොකද සමහරලාට ඉතින් අර දරුවෝ නැහැ කියලා දික්කසාද වෙනා ඉන්නවා ඔය පොඩි පොඩි දේවල් නිසා ඒකනේ අර මං කියන්නේ සමහර සැමියන් බිරිඳ ස්වාධීන නොවුනහම ඒ කියන්නේ එකට ජීවත් වෙන්නේ නැති වුනහම අර මං හිතන්නේ මම විශ්වාස කරන දෙයක් දෙන්නේ
විවාහ වුණාම ඔවුන් වෙනම තමන්ගේ ජීවිතයක් පටන් ගන්න ඕන අර නැත්ත එතකොට ගැටීම් ඇති වෙනව අඩුයි. ඉතින් එහෙම නැතුව අර ඒ සමාජයේ බලපෑම් නිසා පවා දික්කසාද වෙන අය මම දැකලා තියෙනවා. ඉතින් ඒ හැමදේම හිතාගෙන තමයි මම මේ ওই කවිය ලියුවේ. ඉතින් මේ ඒ අර සමාජයේ බලපෑම් නිසා වටේ පිටේ බලපෑම් නිසා දෙන්නෙක් වෙන් වෙන්න පුළුවන් ඉඩකඩ ගැන හිතලා තමයි මම ඒ කවිය ලියුනේ ලියුවේ. ආදරය එකිනෙකා වෙන ආදරය තියාගෙන දුරස් වෙන දෙදෙනෙක් ගැන තමයි මම ඒකෙන් ලියුවේ. ආදරය තියාගෙන දුරස් වෙන දෙදෙනෙක්. මේ හැමතැනකදීම කියන්නේ සාමකාමීත්වය ගැන. සාමකාමීව සමුදෙන්න, සාමකාමීව හැම හැඟීමක්ම විඳගන්න කියන කාරණය. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. ඔබතුමා වෘත්තීමේ වශයෙන් විශ්වාස කරන බොහෝ දෙනෙක්, වෘත්තීමේ වශයෙන් හැම කෙනෙක්ම ඔබ විශ්වාස කරනවා වගේම ඔබතුමාව විශ්වාස කරන, ඔබතුමාව කියවන ලොකු සමාජයක් ඉන්නවා. මේ බලාගෙන ඉන්න අය වෙනුවෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව්, ඇත්තටම කියනවා දැන් අපි දකින්නවා දැන් රටේ තත්ත්වය පව හැමදේම අපි ටික ටික ආගාධයට ගිහිල්ලා තින්නේ, පහළට ගිහින් තින්නේ, අපි ඉදිරියට ගිහින් නැහැ. ඉතින් තරුණය විදියට සහ කලාවට සාහිත්‍යට ලැදි අය විදියට අපි කැමති නැහැ මේ වගේ ලස්සන රටක් කවදාවත් පහළට යනවට. අපි කැමති මේ රට ටික ටික ඉස්සරහට යනවට. ඒකට අපි කාටවත් දොස් කියේ කියනදල වැඩක් නැහැ. අපිව පාලනය කරපු අය වැරදි, අහවලා වැරදි, මේ වැරදි කියලා අපි තනි තනිව හරි වෙනස් විය යුතුයි. අපි තනි තනිව හරි මේ රට ඉදිරියට අරන් යන්න උත්සාහ කළ යුතුයි. කවියෙක්, කලාකරුවෙක් විදියට මං හිතනවා මම යම් උත්සාහයක් ඒ වෙනුවෙන් කරනවා කියලා. මම ආරාධනා කරන්නේ අපිව බලන් ඉන්න රසවිඳින අයටත්, ඔබ අපි කාටවත් බැන බැන ඉන්න ඕනේ, අපි තනියම අපේ රට ඉදිරියට අරන් යන්න උත්සාහ කරමු. අපිට පුළුවන් මොනවා හරි දෙයකින්, අපිට හැකියාවක් මොනවා හරි දෙයක් තියෙනවනේ, ඒකින් අපි රට ඉස්සරහට යන්න දායක වෙමු කියන ඉල්ලීම තමයි මම හැමෝගෙම කරන්න කැමති අවසාන වශයෙන්. තනියම හැදෙමු. තනියම හැදෙමු. ඒ වගේම අපි කවුරුත් කියවන්න කැමති අනිවාර්යයෙන්ම කියවන්න කැමති පොත් කියවන්න. හැබැයි ඒ පොත් කියවන්න අපිට පොත් තියෙන්නට ඕනේ, හොඳ නිර්මාණ බිහි වෙන්නට ඕනේ. අපි දිගින් දිගටම මේ පොත් සම්බන්ධයෙන් කතා කරා, අලුත් නිර්මාණ ගැන කතා කරා. එතකොට නව නිර්මාණයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මොන අදබතුමාට කියන්න තියෙන්නේ? ඔය ඇත්තටම නව නිර්මාණ කරන කෙනෙක්ට, ඒ කියන්නේ අපි කොහොමත් අපිට නිර්මාණයක් කරන්න පුළුවන් අය විදියට, අපි කරපු අය විදියට අපෙන් ඕනනම් උපදෙසක් ගන්න පුළුවන් නම් ඕනෑම අවස්ථාවක නොපැකිලි වේ වෙනුවෙන් උදව් කරනවා, උපකාර කරනවා. ඒ වගේ මම කියන්නේ ඉතින් තනියමුණක් දැන් මේ රටේ තියෙන සාක්ෂරතාවත් එක්ක ඕනෑම කෙනෙක්ට අධ්‍යයනය කරලා තමන්ට නිර්මාණයක් හෝ පොතක්, උදාහරණයක් ඉදිරි කියමු, පොතක් හෙළි දක්වන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් කැප වෙලා තමන්ට තොරතුරු හොයාගෙන, ප්‍රකාශකෙක් හොයාගෙන, ඒ වගේම නිර්මාණ අඩුපාඩු හදාගෙන, ප්‍රවීණයන්ගේ අදහස් අරගෙන කරන්න පුළුවන් දැන් හොඳ සාක්ෂර සමාජ සාක්ෂරතාවයක්, සමාජ මාධ්‍ය, ඒ වගේම හැම දෙයකම මම හිතන දැන් ආයෙත් ඉස්සරට වඩා ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රවීණයෙක්ගේ, මම හිතන්නේ කලාවේ ඉන්න ප්‍රවීණයන් ඇත්තටම ගොඩක් හොඳයි, පහළට අත දෙනවා. ඉතින් ඒ අයගේ උපදෙස් අරගෙන ඉදිරි නිර්මාණ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් තමන්ගේ උත්සාහය කැපවීම තමයි තියෙන්නේ අනිවාර්යෙන්. මේක නරක කාලයක් නෙමෙයි, මේ නිර්මාණ වලට හොඳ කාලයක්. අනිවාර්යෙන්ම අවසාන වශයෙන් අපි කියමු මේ පොත කොයි විදිහටද මිලදී ගන්නට හැකියාව තියෙන්නේ කියලා. ඔව්, මේ දවස්වල මම හිතන්නේ ඊයෙන් ඉවර වුණා ගාලු පොත් වසන්තයේ තිබුණා. මම හිතන්නේ ඉදිරියේ ප්‍රධාන සියලු පොත්හල් වලින් පොත මිලදී ගන්න පුළුවන්. දැන් තුන්වෙනි මුද්‍රණය නිකුත් වුණා. ඒ නිසා නුදුරේම දිවයිනේම පියන ප්‍රධාන පොත්හල් වලින් මිලදී ගන්න පුළුවන්. හොඳයි. අද දවසේදී අපි කතා කරන්නට යෙදුනේ සරාගික ගස්වල මලානික පත් ගැන. මේ නිර්මාණයේ කර්තෘවරයා වන ඉලක්ෂ ජයවර්ධන මහත්මයා තමයි අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙන එකට හේතුව ඇස් මහින්ද හිමියන්, මහගම සේකරයන්, රත්නශ්‍රී විජේසිංහයන් වැනි මහා කවිවරුන්ගේ පරම්පරාව රැකගන්නට බිහිවුණු වටින මනුෂ්‍යයෙක් ඔබ. ඒ වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවයිත් එක්කම අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබතුමාට ගෞරවයෙන් යුතුව මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ හැමදේම හිතනවටත් වඩා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතයට ඉඩ දෙන්න.